නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආනාපාන සතියස්සේ පරිපුන්නා සුභාවිතා අනුකුම්බං පරිචිතා යථා බුද්ධේන දේශිතා සෝ ඉමං ලෝකං පභාසේති අබ්බාමුත්තෝ චන්දිමාති ලෝකාග්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සති භාවනා සම්බන්ධ උපදේශාත්මක ගාථාවක්. ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී යම් යෝගාවචරයෙකු විසින් ආනාපාන සතිය පරිපූර්ණව සුභාවිත කරන ලද්දේ නම් අනුකුබ්බම් පරිචිතා අනුපිළිවෙලින් ප්‍රගුණ කරන ගන්නා ලද්දේ නම් සෝ ඉමං ලෝ යථා බුද්ධේන දේශිතා සර්වඥන් වහන්සේ දෙසු ආකාරයෙන් ප්‍රගුණ කර ගන්නා ලද්දේ නම් සෝ ඉමං ලෝකං ප්‍රභාසේති අබ්බාමුත්තෝ වේ චන්දිමා යෝගාවචරයා පසලොස්වක් බොහෝ දවසක අහස් ගගනතලයෙහි වනා ගැබින්නොත් අහසෙහි බැබලෙන සඳමණලක් වාගේ තමන්ගේ ආත්මභාව සංඛාත ලෝකය බබුළු වුණා කියනෙහි ගාථාව දෙසු තේරු. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ඉපදී පස් මාසයේදී වප්පුර පසළොස්වක බොහෝ දවස වප්මංගුල් උළෙලේදී ධම්මගස්සවෙනෙහි ස්වල්ප විවේචයක් ලැබුණු විට ආනාපාන සති භාවනාවෙන් ප්‍රථම ධානී ප්‍රදෙව්ව. ඒ වෙලාවේ ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ අවස්ථාව සුද්ධෝදන රජතුමා දැක තමන්ගේ උතුම් පුත්‍රවරට වන්දනා කළා. ඒ ආනාපාන සති එසේ කුඩා අවදියේදී පවා බෝසතුන් වහන්සේට ප්‍රගුණ වුණේ ඈත අතීතයේදී අනන්ත ජාති සතසහස්රයන්ෙහිදී මැනවින් ප්‍රගුණ කරගෙන සිටි නිසයි. 512028 නම බුදුසසුන්ෙහිදීද අබුද්ධෝත්පාද කාලයන්ෙහිදීද මහා බෝධිසත්වයන් වහන්සේ මේ ආනාපාන සතිය අතිශයින්ම ප්‍රගුණ කරගෙන තිබුණා. ඒ කාලයේදී ආනාපාන සතිය විදර්ශනාවට හැරෙන්නේ නැතුව වෙන්නේ නැති සමත භාවනා වශයෙන් වංග සම්පූර්ණ වෙයි. හැබැයි උත්තෝත්පාද කාලවලදී නම් ආනාපාන සතියෙන් අනුසුළු විදර්ශනාවට හැරිලා තියෙනවා. සංඛාර පෙත්තා ඥානිය දක්වා විදර්ශනාවට ලැබෙනවා ඒ උත්තෝත්පාද කාලයේදී. ලෝතුරා බුදු වීම සඳහා ගෝමුලාරා වැඩ ඉඳගෙන කලමීම් ආරම්භ කලේ ආනාපාන සති කර්මස්ථානය. ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් රූපාවචර චතුර්ථ ඥානයේ දක්වාම සමාපatti උපදවා ඉන් අනතුරුව සියලුම අර්පණා සමාපatti අර්පණා ඥාන අර්පණා කර්මස්ථාන වැඩි. එසේ වැඩිම නිසා උන්වහන්සේට ඒ සාත්‍රියේ ප්‍රථම යාමයේ මධ්‍යම යාමයේ අභිඥා උපදවා ගන්න පුළුවන් වුණේ. ආනාපාන සතියින් පමණක් අභිඥා 15 වෙනි සිතක් නැහැ. ඒ සඳහා දසකසින වැඩි යතුම වෙනවා. ඒ ආනාපාන සතිය සමතහනි ධ්‍යාන උපදවාගෙන දසකසින සමාපක් උපදවාගත් බැවින්මයි పూర్වේ නිවාස ඥානේ සහ දිව්‍යං චක්ෂුරභිඥානේ උපදවන්න පුළුවන් වුණේ. දින් පහදිලි වෙනවා මේ ආනාපාන සති කර්මස්ථානය සෑම කර්මස්ථාන භාවනාවකටම පුරෝගාමී වූ පුරේචාරී වූ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ජ්‍යෙෂ්ඨ වූ උත්තම වූ භාවනා කර්මස්ථානයක් බව මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ කියනවා. භාවනා කර්මස්ථාන 21ක්
එයින් දෙකක් පමණක් සමත පූර්වාංගම භාවය. අනි සියල්ලම කෙලින්ම ඍජුවම විදර්ශනා භාවය. ඒ සියලුම කර්මස්ථානයන්ට පළමුවෙන් ප්‍රකාශ කොට වදාළේ ආනාපාන සතියයි. එනිසා මෙය මහා පුරුෂ භාවනාවක් හැටියට හැඳින්වෙනවා. ලෝතර බුදු වෙන මහා බෝධිසත්වයන් වහන්සේලා බුදු වීම සඳහා පාදක කරගනු ලැබෙන්නේ ආනාපාන සති කර්මස්ථාන. මේ මහා පුරුෂ භාවනාවක් වන ආනාපාන සති කර්මස්ථානය යත බුද්ධේන දේශිත සරුවඥන් වහන්සේ දෙසූ පරිද්දෙන්ම යම් කෙනෙකුට අනුපිළිවෙලින් ප්‍රගුණ කරගන්නා ලදනම් භාවිතා බහුලීකృత කරගන්නා ලදනම් ඒ යෝගාවචරයාට පුළුවනි තමන්ගේ ජීවිතේ බබළුවා ගන්න. ඒ කියන්නේ සීලවම ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා මාර්ගඵල උත්තරී මනුෂ්‍ය ධර්මයන්ගෙන් බබළුවා ගන්න පුළුවන්. එනිසා ආනාපාන සති කර්මස්ථාන භාවනා ගැන අපි වඩ වඩා කරුණ වටහාගෙන තිබීම වටිනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ මහා රාහුලෝවාද සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ සතිපට්ඨාන සංයුක්තයේ පටිසම්භිදා මග්ගපාළී සතිපට්ඨාන කතාවේ විභංගප්‍රකරණයේ සතිපට්ඨාන විභංගයේ විනය පිටකයේ පරාජික පාළියේ තවත් බොහෝ තැන්වල මේ ආනාපාන සති කර්මස්ථානයේ සවිස්තරව දැක්වෙනවා. ත්‍රිපිටක ධර්මයේම මේ සඳහන් වෙතියෙනවා ආනාපාන සති කර්මස්ථානය. එනිසා මේ ආනාපාන සති කර්මස්ථානයේ මූල කර්මස්ථානයක් හැටියට ගන්න පුළුවන්. චරිතාපදාන වශයෙන් කර්මස්ථාන බෙදා දක්වන විසුද්ධි මාර්ගයේ ආනාපාන සතිය දක්වා ඇත්තේ චරිත වශයෙන් මෝහ චරිතයට සහ විතරක චරිතයටයි. නමුත් ලෝතුරා බුදු වෙන ප්‍රඥාවෙන් අගතන්පත් මහා බෝසතාණන් වහන්සේ පවා මෙය මූල කර්මස්ථාන කරගත් බැවින් සෑම චරිතයක් ඇත්තෙකුටම සුදුසුයි කියන එක පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම මේ ආනාපාන සති කර්මස්ථාන භාවනාව භාවනා අතුරෙන් ශාන්ත වූ ප්‍රණීත වූ භාවනාව. එනිසා ආනාපාන සති සූත්‍රයේ දැක්වෙන්නේ අයංචකෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝ අසේචනකෝ ච සුකෝච විහාරෝ උප්පන්නුප්පන්නේ ච පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තරධාපේ ච රූප සමේති කිය. මේ ආනාපාන සති සමාධිය භාවිත බහුලීකృత කරගන්නා ලදනම් ශාන්තද වෙනවා, ප්‍රණීතද උතුම්ද වෙනවා, මధుරද වෙනවා, සප් විහරණයක් දෙවෙනවා, උපනුපං අකුසල සිටිනේ ඒ ශනේහි ප්‍රහාණය කරනෝද වෙනවා. එනිසා ආනාපාන සති කර්මස්ථානය මුල් තැනට ගන්න පාවනවා. මෙය වැඩිම සඳහා කැමැති යෝගාවචරයෙකු විසින් දස පලි බෝධයන්ගෙන් වැළකීම අත්‍යවශ්‍යයි. දස පලි බෝධ කවුරුත් අහලා තියෙනවා. ඒවායින් වැළකී භාවනා පටන් ගැනීම අවශ්‍යයි. ආවාචෝ ආවාසෝ ච කුලං ලාභෝ ගනෝ කම්මං ච පංචමං අද්ධානං ඥාති ආබාධෝ ගන්ත්‍රෝ ඉද්ධීති චේ දස. මේ දස පලි බෝධයන් අපි වෙන් කරගන්නට ඕනේ. එයින් වෙන් වෙන්නට ඕනේ. එයින් නිදහස් වෙන්නට ඕනේ. ආනාපාන සතියේ පමණක් නොව කවර හෝ මූල කර්මස්ථානයක් වඩනු කැමති යෝගාවචරයෙකු විසින් මේ දස පලි බෝධයන්ගෙන් තොරව පටන් ගන්නට ඕනේ. ඊළඟට ආරණ්‍යයක රුක්ක මූලයක ශූන්‍යාගාරයක විවේකස්ථානයකට වී උඩුකය කෙලින් තබාගෙනම වාඩි වීම අවශ්‍යයි. මුල් අවස්ථාවේදී ආනාපාන සති කර්මස්ථානයේ ප්‍රගුණ කරගනු පිණිස පළමු වර උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අවශ්‍යයි. එනිසයි පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා නිසීදති කිවි. වාඩි වෙනවා උඩුකය කෙලින් තබාගෙන. නාසිකා අග සිහිය පිහිටුවාගෙන. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කිවි ආශ්වාස ප්‍රශ්වාස දෙකට අභිමුඛව
සිහිය පිහිටුවා ගන්න. එතකොට මෙහිදී යථා බුද්ධේන දේශිතා කියා වදාළ උපදේශයට අනුවම කළ යුතුය. දැන් බුදුරජාණන් වහන්සේ හැර වෙනත් ශාස්ත්‍රවරු වෙනත් යෝගීවරු මේක නම් ආකාරයෙන් වඩන සිරිතක් තියෙනවා. හට යෝගීන්ගේ ප්‍රාණායාම කියන ක්‍රමයට අනුව මේක හාස්පසින් වෙනස් වූ ආනාපාන සතියක් තියෙනවා. ආශ්වාසය ආරම්භයේදී නාසිකාව, මැදදී හෘදය, අගදී නාභි. ප්‍රශ්වාසයේ මුල නාභිය, මැද හෘදය, අග නාසිකාව කියලා ස්ථාන තුන බල බලා ඒ අය වඩන. එපමණක් නෙමෙයි ආශ්වාස ප්‍රශ්වාස පාලනය කරන. ඒ කියන්නේ එකේ සිටන් පහ දක්වා ගණන් කරනතුරු එක නාසිදුරකින් හුස්ම ගන්නවා, එකේ සිටන් 10 දක්වා ගණන් කරනතුරු හුස්ම රඳවා ගන්නවා, එකේ සිටන් පහ දක්වා හුස්ම අනිත් නාස්පුඩියෙන් පිට කරනවා. මේ විදිහට අනුපිළිවෙලින් එකේ සිට 100 දක්වා හුස්ම නවත්වා ගන්න හැටියට ඒගොල්ලෝ පුරුදු කරනවා. ඒ වාට කියනවා ප්‍රාණායාම. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දිගු කලක් පැවැත්වීම. ඒක එක්තරා හට යෝගීන්ගේ භාවනා මාර්ගය. නමුත් ඒකින් කිසිම ධ්‍යානයක් ලැබෙන්නේ නැහැ. ඒ යෝග ව්‍යායාමයක් පමණයි. නමුත් ලෝසුරා බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සතිය අනුපිළිවෙලින් වැඩීමෙන් ධ්‍යාන සියල්ල යන්නේ රූපාචර ධ්‍යාන සියල්ල උපදවන්න පුළුවන්. සෝ සතෝව අස්සසති සතෝ පස්සසති කියා වදාළ උපදේශය. සිහියෙන්ම ආශ්වාස කරයි, සිහියෙන්ම ප්‍රශ්වාස කරයි. ඒ මුළු කර්මස්ථානයේ මේක වචන දෙකකින් පහදා දුන්නේ ඇති. ආශ්වාස ප්‍රශ්වාසයේ වඩන්ට සතිය අත්‍යවශ්‍යයි. උපාක්ෂිත සතිස්ථාහම් භික්ඛවේ ආනාපාන සති සමාධින් වදාමි නෝ මුත්‍ය සත්‍යස්ස. මෙහෙම දේශනාවක් තියෙනවා. එළඹ සිටි සිහියත්තාටම ආනාපාන සතිය යඩෙන්නේයයි දේශනා කරමි. සිහි මුලා වූහුට ආනාපාන සතිය නොවැඩෙයි. ඒක 100%ක් සත්‍යයි. ඒ කියන්නේ සතිය ඇතුත් පමණයි ආනාපාන සතියෙන් සමාධි වැඩෙන්නේ. විශේෂයෙන්ම අපේ චිත්තසංතානයෙහි මේ සමාධි පාක්ෂික ධර්මයන් අතුරින් සතිය මුල් තැන ගන්න. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සමාධි පාක්ෂික ධර්ම දෙක සම්මා වායාම සම්මා සති කියලා. ඒක සම්මා සමාධියට අත්‍යවශ්‍යයි. සම්මා වායාම සම්මා සති. වායාම කියන්නේ වීරිය, සති කියන්නේ ස්මෘතිය. එයින් මේ සතිය කියන එක අත්‍යවශ්‍යයි සමාධි වඩන්න. සතිංච ක්වාහම් භික්ඛවේ සම්බත්තිකං වදාමි. නවිනා සතිය චිත්තස පග්ගහ නිග්ගහෝ හෝති කියලා දේශනාවේ සඳහන් වෙනවා. මේ සතිය හැම තැනම අවශ්‍යයි, හැම විටම අවශ්‍යයි, හැම ක්ෂණයකදීම අවශ්‍යයි. ඒමත් නිසාද සතිය නැත්නම් සිතේ වැඩීම කියන්නේ වීරියේ වැඩි දියුණු වීම හෝ අඩු වීම හෝ තේරුම් ගන්නද. මේ සතිය ඇතොත් පමණයි වීරිය අඩු වැඩි කරන්න පුළුවන්. ලෝණ දුරුකණන් විය ශබ්ද සූප ව්‍යංජනයේ සිදලා තියෙනවා. අටකතා. ඒ කියන්නේ සෑම සූපම් ව්‍යංජනයකට ලුණු දමන්න වාගේ සෑම කටයුත්තකදීම, සෑම ඉරියව්වකදීම, සෑම චිත්තක්ෂණයකදීම මේ සතිය අත්‍යවශ්‍යයි. මේ සතිය ඇතොත් පමණයි ආනාපාන සමාධි ලැබෙන්නේ. ඒක නිසා සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. සිහියෙන්ම ආශ්වාස කරයි, සිහියෙන්ම ප්‍රශ්වාස කරයි. මෙතන සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී යෝගාවචරයා ප්‍රවේශම් වේතු කරුණ කීපයක් තියෙනවා. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස වඩා ප්‍රකට වීම සඳහා සමාන විට සිය කැමැත්තෙන් උත්සාහයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න කිතෙම. එසේ නොකළ යුතුයි. සිය කැමැත්තෙන් උත්සාහයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න ගියොත් ටික වේලාවකින් විහසක් විඩාවක් ඇති වෙනවා. ඒ සමාධියට බාධාවක්. මෙතන තියෙන්නේ ස්වභාවිකම හුස්ම ආශ්වාස ප්‍රශ්වාස කෙරෙන ආකාරය බලා ගැනීම පමණයි. ඒ බලා ගැනීමේ ක්‍රම ඉදිරියට පහදා දීලා තියෙනවා.
දීගං වාස සන්තෝ දීගං අසසාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්සසාමීති පජානාති කියන දෙපදේනොත් රසං වාස සන්තෝ රසං අසසාමීති පජානාති රසං වා පස්ස සන්තෝ රසං පස්සසාමීති පජානාති කියන දෙපදේනොත් මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ පැවැත්ම තේරුම් ගැනීමට උපදෙස් දුන්නා. ආස්වාස ප්‍රස්වාස දෙකේදී නාසිකා අග දකුණු දොරටුවේ හෝ වම් දොරටුවේ හෝ අග ස්පර්ශ වෙන තැනක් තියෙනවා. ස්පර්ශ වෙන තැන වැඩි වේලාවක් ආස්වාස වෙමින් වැඩි වේලාවක් ප්‍රස්වාස වෙමින් පවතිනවා නම් ඒක තමයි දීර්ඝ ආස්වාස ප්‍රස්වාස. ඒ සඳහා අමුතු වචන සිහි කරන්නේ නැහැ. මේ දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස කියලා හිතන්නේ යන්නේ ඒ බව තේරුම් ගැනීම නුවණින් දැන ගැනීම පමණයි. ආශ්වාස ගන්නකොට හුස්ම ගැනීමේදී ආශ්වාස 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 වැඩි වේලාවක් සිහි කරන්න හැකිනම් ඒ තමයි දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස. කෙටි කෙටි ආශ්වාස ප්‍රශ්වාස වැනි අවස්ථාවල කෙටි වේලාවකින් සිහි කළ යුතු වෙනවා. නිසා කාලයේ අනුයි දීර්ඝ බව කෙටි බව තේරුම් ගන්න. යෝගාවචරය විසින් ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීමේදී සිහි කිරීමේදී නාසිකා දොරටුවේ නැතන තැන ලකුණක් වශයෙන් තබාගෙන ආශ්වාස ප්‍රශ්වාස කියන හුස්ම රැල්ල පමණක් දැලිය යුතුයි. ඒ හැපීම අනු ස්පර්ශය මෙනෙහි නොකළ යුතුයි. දැනීම මෙනෙහි නොකළ යුතුයි. වේදනාවක් මෙනෙහි නොකළ යුතුයි. සීතල කුණුසුමක් ඒ කුෂ්මරැල්ල සීතල කුණුසුම මෙනෙහි නොකළ යුතුයි. වායෝ ධාතුවක් කියලා මෙනෙහි නොකළ යුතුයි. එවාගෙම රූප කලාපයක් කියලා මෙනෙහි නොකළ යුතුයි. මේ විදිහට මෙනෙහි කරන්න ගියොත් එහෙම ඒක ආනාපාන සතිය නොවේ විදර්ශනාරමුණක් කියලා. ආනාපාන සතිය සම්මුතිය. ආනාපාන කියන්නේ සම්මුතිය ප්‍රඥප්තිය. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස කියන කුෂ්මරැල්ල. උෂ්මරල්ලෙම මෙතන අරමුණු කළ යුතු වෙනවා. සිය උෂ්මරල්ල අතරක් නෑර මනා සිහියෙන් මනා නුවණින් මේ දීර්ඝ ආශ්වාසයයි මේ දීර්ඝ ප්‍රශ්වාසයයි මේ කෙටි ආශ්වාසයයි මේ කෙටි ප්‍රශ්වාසයයි කියලා නුවණින් දැනගෙන ආශ්වාස ප්‍රශ්වාස දෙක මෙනෙහි කරගෙන යාමේදී සම්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛතේ සම්බකාය පටිසංවේදී පසසිස්සාමීති සික්ඛතේ කියන අවස්ථාව තේරුම් ගන්න පුළුවන්. දීර්ඝ ඌද කෙටි ඌද ආශ්වාස ප්‍රශ්වාස දෙක නාසිකා අග ආරම්භයක් පැවැත්මක් අවසානයක් දකින්න පුළුවන්. ආශ්වාසයේ ආරම්භය ආශ්වාස වෙමින් පැවැත්ම ආශ්වාසයේ අවසානය ඒ වගේම ප්‍රශ්වාස වීමේ ආරම්භය ප්‍රශ්වාස වෙමින් පැවැත්ම ප්‍රශ්වාස වී අවසානය මේ කියන අවස්ථා තුනම නාසිකා දොරටුවේ දැන දැන මෙනෙහි කරන්න පුළුවන්. ඒකයි සබ්බ කාය පටිසංවේදී කිව්වේ. මුළු සකල ශරීරයේ නෙමෙයි ආශ්වාස සමූහය ප්‍රශ්වාස සමූහය කියන එකයි සබ්බ කාය කිව්වේ. එතකොට මේ සබ්බ කාය පටිසංවේදී කියන අවස්ථාව යෝගාවචරයාට මුණගැහෙන වෙලාවේදී හිත විසිරියන්නේ නැහැ. හිත විසිරියනවා නම් ස්ථාන තුනෙ පේන්නේ නැහැ. පටන් ගැනීම, පැවැත්ම, අවසාන කියන එක එක හුස්ම රැල්ලක් ගානේ තුන් අවස්ථාව දකිනකොට හිත විසිරියන්නේ නැහැ. හිත විසිරියනවා නම් තුන් අවස්ථා පේන්නේ නැතු වෙනවා. හිත විසිරියන්නේ නැත්නම් ඒ අවස්ථා ඉතාම වැදගත්. එතකොට මේ හිත විසිරි නොයන තත්ත්වයට මුලමඳාගේ පේන හැටියට සිහිය පවත්වාගෙන යාමේදී යෝගාවචරයාට දැනෙන්න පටන් ගන්නවා සමාධි නිමිති. ආනාපාන සති සමාධි නිමිති තේරෙන්න පටන් ගන්න. ඒ අවස්ථාව බොහොම වැදගත්. යෝගාවචරයාගේ ඉතා හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ සමාගයේ හිතේ පවත්නේ ආස්වාස ප්‍රස්වාස කියන සංඥාවනේ. ඒ ආස්වාස ප්‍රස්වාස දෙකේ යම්කිසි වර්ණයක් තියෙනවා. දැන් අපි නිදසුණක් ගන්නවා නම් වායෝ කසන වැඩිීමේදී ඒ සුළඟ ඇහැට පේන්නේ නැහැ. නමුත් ඒ සුළඟ අරමුණු කරගෙන වායෝ කසනේ වර්ණකොට ඒකේ වර්ණයක් පේන්න පටන් ගන්නවා. පළමුව අලු පාට, ලා සුදු පාට වර්ණයක් පේන්න පටන් ගන්නවා.
ඊට පස්සේ ප්‍රතිභාග නිමිති නෝට බොහෝම පැහැදිලි කැඩපතක් වාගේ පැහැදිලි වර්ණයක් පේනවා. ඒ වගේම ආස්වාස ප්‍රස්වාස අරමුණෙත් ඇහැට පේන්නේ නැති වුණාට හිතට අරමුණක් වශයෙන් වර්ණයක් පේනවා. ඒ බොහෝසෙන් ලා සුදු පාට අලු පාටක් වාගේ වර්ණයක් මුලින් පෙනේවි. ඒ තමයි උද්ඝහ නිමිත්ත කියන නිමිත්ත. ඒ වෙනකොට හිත පරිකර්ම සමාධියෙන් සමාහිතයි. තමාගේ ශරීරයේ බොහෝම සැහැල්ලු වෙලා දැනේ. ශරීරය සමාධි වෙලා. ඇඟිල්ලක්වත් හෙලෙන්නේ නැහැ. ඇසිපියවත් හෙලෙන්නේ නැහැ. ඒ වෙලාවට පරිකර්ම සමාධියෙන් අර උද්ඝහ නිමිත්ත දකිනවා. හැබැයි ඒ දැක්ක දේ ගැන හිත විහිදී ගියොත් වහා මේක නැති වෙනවා. ඒ නිසා එක නැති වෙන්නේ නැති වෙන්නේ ඒක පිළිතන්නට නම් ඒ ගැන කිසිම හැඟීමක් හිතන්නේ නැතුව දැන් මට නිමිත්තක් පහළ වුණා කියලාවත් හිතන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පවත්වා ගන්න ඕනේ. සෝ සතෝ වාසසති සතෝ පසසති කියන උපදේශයේ අනුව සිහියෙන් ආස්වාස ප්‍රස්වාස දෙකම සිහි කර ගන්න ඕනේ. තවත් දුරට ඒ පේන උද්ඝහ නිමිත්ත ප්‍රභාස්වරයෙන් පටන් ගන්නවා හිතේ සමාධි ශක්තිය වැඩි වෙනකොට. දැන් පරිකාරම සමාධි අවස්ථාවේ නීවරණ තියෙනවා. හැබැයි නීවරණ කර්මක් විස්කම්බනේ මේ තදංග වශයෙන් යට වෙලා. නමුත් සාදුරට ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිට සමාධිමත් වෙනකොට උපචාර සමාධියේ පහළ වෙනවා. උපචාර සමාධි කියන්නේ මේ අවස්ථාවේ පංච නීවරණ විස්කම්බනේ වෙනවා. ඒ නිසාර එනිමින් තිබුණු උද්ඝහ නිමිත්ත ඉතාමත්ම පැහැදිලි ප්‍රභාස්වර තත්ත්වයට පත් වෙනවා. ඒ හරියට දිලිසෙන කැඩපතක් වගේ. එහෙම නැත්නම් තා පිරිසුදු කුළුන් ගොඩක් වගේ. දිලිසෙන සුදු පාට කුළුන් ගොඩක් වගේ. සුදු පාට වලාකුළක් වගේ. සුදු පාට සඳ මඬලක් වගේ. සුදු පාට අවකාශයක් වගේ. එක එක්කෙනාගේ සංඥාවට අනුරූපව මේ ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. සමහර යෙදී පාට හවඩියක් වගේ. සුදු මල් වට්ටියක් වගේ. නැත්නම් මුතු කැට මැණික් කැට වගේ. මුතු වැලක් මැණික් වැලක් වගේ. කරු කැටවාගේ නොයේ ආකාරයෙන් ප්‍රතිභාග නිමිත්ත පහළන හැබැයි බොහෝම පැහැදිලි. ඒ වෙලාවට හිත කොහෙවත් විසිරියන්නේ නැහැ. ඒ වෙලාවට හිත හරියම සාන්තයි. ශරීරෙ නොදැනී යනවා. ශරීරයේ පස්සක්යෙන් පිරීලා, ශරීරයේ ප්‍රීතියෙන් පිරීලා, ඒ වගේම ශරීරයටත් හිතටත් පුදුමාකාර සනුසුමක් සැපයක්. මේ වාගේ ලක්ෂණ සියල්ලම ඇති වෙනවා මේ ප්‍රතිභාග නිමිත්ත පහළ වන උපචාර සමාධි අවස්ථාවේ. හැබැයි යෝගාවචරයා ඒ උග්ඝා නිමිත්ත ගැනවත් ප්‍රතිභාග නිමිත්ත ගැනවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. පත් නිමිත්තක් පහළ වුණා මගේ හිත දැන් හරිම ජීුණුයි වෙන අයට වාග ලැබෙන්නේ මට තමයි මෙහෙම ලැබෙන්නේ කියලා හැඟීම් ආවොත් ඒක සංවර කරගන්න ඕනේ. එimhe හැඟීමක් ආවොත් ඒක වහාම පිරෙනවා. ඒ සමාධි නිමිත්ත වැටෙනවා. එimhe හැඟීමක් නැතුව සාන්තව ඉවසීමේ යුතුව සිහියෙන් යුතුව භාවනාවේ දෙන්නේ. ඒ ප්‍රතිභාග නිමිත් අවස්ථාව හොඳට වෙනමින් තියෙනකොට එපමණකින් ධ්‍යාන ලැබුණා නෙමෙයි. ඒක වැඩි වේලාවක් පවත්නාසේ ස්ථිර කරගන්න ඕන. ස්ථිර කර ගැනීම සඳහා නැවත නැවත අදිෂ්ඨාන කරමින් වැඩි වේලාවක් පවත්වා ගන්න ඕන. වැඩි වේලාවක් පවත්වා ගැනීමේදී සමාගේ අර පරිමුඛං සතින් උපත්තපෙත්වා කියා වදාළ පරිද්දෙන් සිහිය නාසිකාග පිහිටියා වගේම මේ ප්‍රතිභාග නිමිත්තද නාසිකාගට සමීපව එනවා. සමාරේත මුළු මුහුණම වැහුණා වගේ දැනෙනවා. සමාත මුළු කාමරයේම කුටියේ පිටින්ම සුදු පාටින් වැහුණා වගේ දැනෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී මේ ප්‍රතිභාග නිමිත්තෙහි සිහිය පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාස දෙක ගැන අවධානය සිහිතුවාගෙන සිහියෙන් බලාන සිටිය යුතුයි. නැවත නැවත ප්‍රතිභාග නිමිත්ත නැති වුණොත් අදිෂ්ඨාන කළ නැවත නැවත ගන්නට ඕනේ. විනාඩි 20, විනාඩි 30, විනාඩි 40, විනාඩි 50 පැය කොහොම කාලෙ වින්කර කර මේක බලන්නට ඕනේ, මෙනෙහි කරන්නට ඕනේ. දැන් සමාධි ශක්තිය හොඳට පිහිටියන් පස්සේ අදිෂ්ඨාන කරන්ට ඕන, ආවර්ජන කරන්ට ඕන ප්‍රථම අධ්‍යානය. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව පවතිවා පහිතීතාවා ලැබේවා කියලා හිතනකොටම සමා අර මුලින් තිබුණු උපචාර සමාධිය වඩා සිය ගුණයකින්
ප්‍රණීත වූ චිත්ත සමාධිය ශනිකව ලැබෙනවා. ඒ ශනිකව ලැබෙන්නේ ඵලමෙන් ලැබෙන සමාධිය ඒක චිත්තක්ෂණිකයි. එක චිත්තක්ෂණයක් තියෙනවා. චිත්තක්ෂණ දෙකක්. හැබැයි නැවත 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 ආවර්ජනා කර කර ඒ ප්‍රථම ඥාන සමාධියටම පත් වෙන්න ඕනේ. එහෙම විනාඩි 30ක් විනාඩි 45ක් ප්‍රයක් අදිෂ්ඨාන කර කර ප්‍රථම ඥානේ නැවත 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 සමාධියෙන්න ඕනේ. ඒ සඳහා තමයි ආවර්ජනා කරන්න ඕනේ. චිත්තක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥාන අර්පණාව පහළ වේවා. සමාධිමි ප්‍රවාගී හිතවිලි පහළ කරනකොට අයමත් ඒ අර්පණා ලැබේ. මුලින්ම අර්පණාව වශීකරණ ලබන්නේ ආවර්ජනාවෙන් පමණයි. ආවර්ජනාවයි සමාපජ්ජනය. අදිෂ්ඨාන වුට්ටාන පච්චවේක්ෂණා කියන මේ වශීතා තුන භවිතාකෝන් ලබන්නේ හොඳට ප්‍රදුණුලකමයි. ඊළඟට දැන් ඉතින් හිතූ කෙනෙහි ප්‍රතිභාග නිමිත්ත ලැබුණා මේ පහළ කරගන්න පුළුවන්. හිතූ කෙනෙහි ඒ ප්‍රථම ධ්‍යාන අර්පණයට පත් වෙන්න පුළුවන් වුණාම අර අදිස්ථාන වෘත්තාන පච්චවේකන තුනක් කරන්න ඕනේ. අදිස්ථාන කියන්නේ මම මෙච්චර වෙලාවක් මේ විනාඩි 5, මේ විනාඩි 10, මේ විනාඩි 15 ආදී වශයෙන් වේලාව නියම කරගන්නවා සමාධියට. වෘත්තාන කියන්නේ මම මෙච්චර වෙලාවකින් අවදි වෙනවා. සමාධිය නැගීටි සිටිනවා. ඊළඟට ඒ විදිහටම ආවජින සමාපජින අදිස්ථාන වෘත්තාන හතර පුරුදු වෙනන් පස්සේ තමාගේ අර ප්‍රතිභාග නිමිත්ත ආලෝකය භවාංගයට හෘදේ වස්තුවට යොමු කරලා ධානාංග පහ ප්‍රතිවේක්ෂා කරනවා. ධානාංග ආවර්ජනාව වෙනයි ධානාංග ප්‍රතිවේක්ෂා වෙනයි. ධානාංග ප්‍රතිවේක්ෂාව කරන්නේ මේ වෙලාවේ මේ අර්පණා සිටේ පැවති විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව වෙන වෙනම පිටින් බලන්නට ඕනේ. එතකොට ඒ ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කළ අයමත් අර ධ්‍යානේ නැවත නැවත ආවර්ජනය කරමින් සමාදින්දු. සියවර දහස්වර හරි යෙදෙන්නට ඕනේ. සමාත එක ආසනයකදී ලැබුණා ඊළඟට දෙවෙනි ධ්‍යානය ගැන හිතන්න පුළුවන්. එහෙම හිතන්නේ නැතුව ප්‍රථම ධ්‍යානයේ වැඩි වාර ගණනක් සමයදී ප්‍රගුණ කරගන්නට ඕනේ. ඒ මක්නිසාද ඒක යත්තිච්චකං යදිච්චකං යාවතිච්චකං සමාපච්චතිපි උත්තාතිපි කියන දේශනාවට අනුව යම් තැනක යම් ඉරියව්වක යම් විටක හිතුණු වෙලාවේ සමාදින්ද එය ප්‍රගුණ වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානය සඳහා පරිකරණ කරන්නේ. ඉතින් මේ විදිහට දෙවෙනි ධ්‍යානය සඳහා පරිකරණ කිරීමේදී මුලින්ම ලැබුණා වූ ප්‍රථම ධ්‍යානයට සමවැදී ඒ ප්‍රථම ධ්‍යානයේ නැගී ඒ ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කරලා එයින් විචාර විචාර දෙකේ තියෙන ඖදාරිකත්වයේ සිහි කරන්න ඕනේ. විචාර විචාර දෙක නීවරණයන්ට සමීපයි. විචාර විචාර දෙක ඉලික්කෙන සුළුයි, කලබලකාරී සුළුයි. ඒ නිසා විචාර විචාර දෙකින් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතා ධ්‍යානාංග තුන සාන්තයි ප්‍රණීතයි. ඒ ධ්‍යානාංග තුنين යුතු ද්විතිය ධ්‍යාන අර්පණාවට සමවදිමි. ද්විතිය ධ්‍යාන අර්පණාවට ලැබේවා කියලා හිතාගෙන අයමත්තර ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත සිට පිහිටුවාගෙන භාවනා කරමු. විශේෂ භාවනා කිරීමේදී අර ප්‍රථම ධ්‍යානයට වඩා ඉතාමත්ම ප්‍රණීත ප්‍රීතිං කිරි ඉතිරියන අති ශාන්ත වූ අති ප්‍රණීත වූ අර්පණාවක් ලැබේ. ඒ අර්පණ ලැබිච්ච ගමම් ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කරන්නේ. අයමත් ඒ අර්පණාට සමාදින්න ඕනේ අදිස්ථාන කරගෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ත්‍විතිය ධ්‍යාන අර්පණ ලැබේවා කිය හිතමින් නැවත නැවත සමාදින්න. එසේ සමාදීම වැඩි කරගත්තන් පස්සේ තමයි අදිස්ථාන වුට්ටාන පච්චවේක්ෂණා කියන මේ වසීතා තුන පුරුදු කරන්නේ. වසිතා පහේම ප්‍රගුණ කරගෙන අර ප්‍රථම ධ්‍යාන වගේ කැමැති විටක කැමැති තැනක කැමැති ඉරියව්වකදී ඒ ද්විතිය ධ්‍යාන සමාදින්න පුළුවන් හැටියෙතම ප්‍රගුණ කරගන්න වශී කරගන්න. විශේෂ වශී කරගෙන ගිහිල්ලා තමයි නැවත තුන්වෙනි ධ්‍යානය සඳහා පරිකරම කරනු කැමැතිනම් ඒ ද්විතිය ධ්‍යානයේ තියෙන ප්‍රීතිය ඖදාරිකත්වයේ සිටන්නේ. මේ ප්‍රීතිය විතර්ක විචාරයන්ට ආසන්නයි. මේ ප්‍රීතිය ඉලිප්පෙන සුළුයි, කලබලකාරී සුළුයි.
පොදවැටෙන සුළුයි. එනිසා ප්‍රීතියෙන් තොර වූ නිෂ්ප්‍රීතික සුඛයක් ඒකාග්‍රතාවක් ශාන්තයි ප්‍රණීතයි. නිෂ්ප්‍රීතික සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යාන අර්පණාවට සමවදිමි. තෘතිය ධ්‍යාන අල්සනාව මට ලැබේවා. අදිෂ්ඨාන කරගෙන අයමත් ආනපාන පටිභාග නිමිති සිති පිහිටුවාගෙන භාවනා කරමි. ඉතින් දැන් ධ්‍යාන දෙකක් ප්‍රගුණ බැවින් ඒ යෝගාවචරයාට වැඩි වෙලාවක් නොගෙල්ලා අර නිෂ්ප්‍රීතක සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යාන අර්පණ ලැබෙනවාමයි. හැබැයි ලැබිච්ච ගමන්ම ඒක වෙනස් වෙනවා. නමුත් ඊළඟට නැවත නැවත ආර්ජනා කරමින් සමාදින්නේ. නැවත නැවත සමාදි සමාදී අර මුලින් වගේම ආවර්ජින සමාපජ්ජන දෙකක් වැඩිම කරලා අදිත්‍යාන වුට්ටාන පච්චවේකන තුනට අනුව වශී කරනවා. ඒක හොඳට වශී භාවයට පමුණවාගෙන ප්‍රථම ඥාන ද්විතිය ඥාන වගේම කැමැති විටක කැමැති තැනක කැමැති ඉරියව්වක සිටු කෙනෙහි සමාදින්ද ප්‍රගුණුණාට පස්සේ තමයි සතරවෙනි ඥානයේ සඳහා පරිකාරම කරන්නේ. සතරවෙනි ඥානයේ සඳහා පරිකාරම කරනු කැමැති උගාවචරයා විසින් තුන්වෙනි ධ්‍යානයේ තියෙන නිෂ්ක්‍රීයක සුඛ වේදනාවේ ආනදීනව සීකරන්නට ඕනේ. මේ සුඛ වේදනාව ප්‍රීතියට ආසන්නයි. සුඛ වේදනාව රාගයට ආසන්නයි. නිසා සුඛ වේදනාව ආදීනව සහිතයි. උපේක්ෂා වේදනාවත් ඒකාග්‍රතාවත් ඇති. ධ්‍යානයේ පැවති සුඛ වේදනාව නිෂ්ප්‍රේතක සුඛ වේදනාව ඒ ආදීන වශයෙන් සැලකලා සුඛ වේදනාවෙන් තුර උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානයේ තෘතිය ධ්‍යානයට වඩා ශාන්ත ප්‍රණීතයි කියන එක නුනින් තේරුම්ගෙන මේ ඉරියව්වේදී ඒ උපේක්ෂා ඒකාග්‍රතාව චතුර්ථ ඥාන අර්පණාව පහළ වේවා ලැබේවා කියලා හිතාන ආනාපාන සති ප්‍රතිභාග නිමිත්තානුව මෙනෙහි කරමු. සැබවින්ම ස්වල්ප වේලාවක් තුළදී ඒ විතරකයක් නැති විචාරයක් නැති ප්‍රීතියක් නැති සුඛයක් නැති උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ඥාන අර්පණාව අර්පණාගත වෙනවා. ඒකත් නැවත නැවත සමවදී හොඳට ප්‍රගුණවට පස්සේ ආවර්ජින සමාපජ්ජන අදිස්ථාන වුට්ටාන පච්චවේකන කියන අවස්ථා හතරෙන් පහෙන්ම වශීභාවට සමුලව ගන්න. ඒ තෘතිය ධ්‍යාන ඉක්මවා චතුර්ථ ධ්‍යානයේ සමවදීම සඳහා පරිකාරම කරන යෝගාවචරයාට චතුර්ථ ධ්‍යාන උපචාරයේදීම ආශ්වාස ප්‍රශ්වාස රැල්ල නවතිනවා. නිරුද්ධ වෙනවා. චතුර්ථ ධ්‍යානෙදී රූප ආශ්වාස ප්‍රාශ්වාස පවතින්නේම නැහැ. ශූන්‍ය වශයෙන්වත් පවතින්නේ නැහැ. එනිසා තමයි චතුර්ථ ධ්‍යානෙන් එහාට තියෙන ධ්‍යාන සියල්ලම ආනන්‍ය සමාපatti කියන්නේ. තමා කැමති තාක් වේලාවක් අදිෂ්ඨාන කර කර ඒ ආශ්වාස ප්‍රාශ්වාස නැතිව ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත සෑම අවස්ථාවකට වඩාමත් ප්‍රභාස්වරව පවත්න බැවින් ඒ ප්‍රභාසර වූ ආනාපාන සති ප්‍රතිභාග නිමිත්තේ සිට පිහිටුවාගෙන සමාපත්තියෙන් ගත කරනවා. ඉතින් මේ සමාපත්තියත් අගට ධ්‍යානාංග ප්‍රතිවීක්ෂා කරනවා. මෙන්න මේ විදිහට ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් යෝගාවචරයට පුළුවන් වෙනවා රූපාසය ධ්‍යාන හතරම උපදවන්න. හැබැයි මේ ධ්‍යාන හතර උපදවා ගැනීම මුලින් අපහසු වෙන්න පුළුවන්. ඒ අපහසු වෙන්නේ හේතු තමයි හොයාගන්නට ඕනේ. විශේෂයෙන්ම ශාරීරික සෞඛ්‍ය අවශ්‍යයි. ශරීර සෞඛ්‍ය ඇතොත් තමයි මේවා කෙරෙන්නේ. ඒකත් කියන්නේ දසපාලි බෝධයන්ගෙන් එකක් නික ආබාධෝ කියන එක සුවල්කාරී ආබාධ ආපදාවක් කියනවනම් අසනීපයක් කියනවනම් බාධාවක් වෙනවා. අනිත් සියල්ලට වඩා බාධාව තමයි නීවරණ පහ. මේ නීවරණ පහ තමයි අපි ජයගන්නට ඕනේ මුල් අවස්ථාවේදී. මේ මුලින්ම බොහෝ දෙනාට අපහසු වන්නේ නීවරණ පහ සියුම් වශයෙන් අපේ සිත වට කරගන්න. කාමච්ඡන් ව්‍යාපාද තීන මිත්‍ය උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ අපව හවට්ටනවා. මේක විදිහෙන් මුණු වරින් එනකවට කරනවා. ඒ කියන්නේ භාවනා කරගෙන යනකොට මුලින්ම තියෙන්න පුළුවන් සමාත තීන මිත්‍ය. තීන මිත්‍ය තියෙන්න පුළුවන් නිදිමත කියන. ඔය නිදිමත ආවම හිත පාලනය කරගන්න බැරි වෙනවා. ඒක එක්තරා නීවරණ.
අනික් කාරණේ තමයි උද්දච්චය. ওই දෙක බොහෝ සෙයින් ඇතින උද්දච්චකෙන විසිරියාව. එතකොට වික්ෂේපයයි ওই ලීන භාවයයි. මේ දෙක තමයි යෝගාවචරයට සදින්ම බාධා කරන්නේ. භාවනා කරනු කැමති යෝගාවචරයෙකුට කාමච්ඡන්ද ව්‍යාපාදිකින් දෙක ඕලාරික වෙන්නේ නැහැ. නික්කම්ම ප්‍රතිපදාවට උරදී ලාදී ගත කරන බැවින් ඒ දෙක ඕලාරික වෙන්නේ නැහැ. හැබැයි සිවුන් වශයෙන් එනවා. සිවුන් වශයෙන් එනවා කාමච්ඡන්ද ව්‍යාපාද දෙක. ඕලාරික වශයෙන් එන්නේ මෙන්න මේ වික්ෂේපයයි කියන මිත්‍යයි. මේ දෙක සමන් ගාක් දුරට අපට බාධා කරන්නේ. ඒක නිසා හොඳට සිහිය පාවිච්චි වෙන්න ඕනේ තමාගේ සිතේ නීවරණ පහළ නොවන්නට. සිහියෙන් ඉන්නවා නම් කොයි වෙලාවකවත් නීවරණ ඉන්නේ නැහැ. ඒ සිහිය මැඩ පවත්වාගෙන සිහිය අභිභවාගෙන යනවා නීවරණ පහ. ඒ සඳහා දැඩි උත්සාහයෙන් මේ සිහිය පාවිච්චි කරන්න ඕනේ. සිහිය පාවිච්චි කිරීමට ඇති එකම පිළිවෙත තමයි මනසිකාරය. දැන් අපි සිහිවරගෙන හොඳට හිතියාට මේ සිහිය කියන එකත් ඇත්තට සෙනෙහසනියක් පාසා බිඳෙන චෛතසික ධර්මයක්නේ. ඒ සෙනෙහසනියක් පාසා බිඳෙන චෛතසික ධර්මයේත අර කුසල විචාරකයන් යුතුව මානසිකාර වේගය වැඩි කරන්න ඕන. ඒක තමයි අර ගණන, අනුබන්ධන, කුසන, තපන, සල්ලක්කන මේ වචන වලින් කියවෙන්නේ. දැන් අපි ගණන් කිරීමේ ආරම්භයේදී ආස්වාස ගන්නකොට ආස්වාස රැල්ල හැපෙන තැන අරමුණු කරගෙන ආස්වාස නිමිත්ත ආස්වාස 1 1 1 1 1 කීපවරක් ගණන් කරගන්න. අර එකම ගාන කීපවරක් හිතන්නේ මක්නිසාද? සතිය අවදීන් තියාගන්න. සතිය නොබිදී තබා ගන්න. ඊළඟට ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාස 1 1 1 1 1 කීප සැරයක් හිතන. එතකොට ප්‍රස්වාස හුස්ම රැල්ල නිමවන තුරුම අතරක් නැර අර කුසල විතරකයෙන් මනසිකාර කරන්නට ඕනේ. එතකොට සිහියේ අමතක වෙන්න වෙලාවක් නැහැ. සිහිය අවදීන් සිටිනවා. මේ වගේම ගණන් කිරීම එකේසෙට 8 දක්වා ගණන් කරන්න පුළුවන්. ඒ 10 දක්වත් පුළුවන්. විසුදු මාර්ගය ඇතුලේ තවත් මේකට වඩා සියුම් ලෙස ගණන් කරන්න තියෙනවා. ඒ කෙසේ නමුත් ගණන හෝ අර හුස්ම රැල්ල හෝ මෙනෙහි කිරීම අතරක් නැර පැවැත්විය යුතුයි. සමහර විට එක හුස්ම රැල්ලක් ගණන් කරනකොට 1 කියලා නවතිනවා. ඉතින් තමන් බලාගෙන ඉන්නවා වගේ හිතෙනවා. නමුත් ඒ තා ශනේකින් හිත විරිදි පිටස්තර දුවනවා. ඒක තමයි වික්ෂේපය කියන්නේ. මේක නිසා ඒ ගණනා හරි අනුබන්ධනා වශයෙන් ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීම හරි කරනකොට අතරක් නෑර සාන්තව ඉක්මන් නොවී සමාන නොවී පැටලෙන්නේ නැතුව මෙනෙහි කරන්නට ඕන. දැන් ආස්වාසේ ප්‍රස්වාසේ කියන වචනේ මෙනෙහි කරනවා නම් ආස්වාසේ මුලපටන් ආස්වාසේ අවසාන වෙන තුරු ආස්වාසේ හෙමින් කීප සැරයක් හිතන්නට ඕනේ. දැන් වචනෙන් හෙමින් කිව්වට කිතින් වේගෙන් හිතුවට සමක් නෑ. කිතින් වේගෙන් කියන්නේ හිතේ එකේ මුළු ශක්තියම ඇතුලේ හිතුවට වරදක් නෑ. ඒතකොට සිහිය අවදීන් තියෙන්නේ. සිහිය අවදීන් තියෙනකොට නීවරණේ නෑ. මෙන්න මේක තමයි වැදගත් මේ මතක සබාගත යුතු කාර්යයක්. ඒ කියන්නේ මේ සිහිය අවදීන් තබා ගැනීමට අපි මිනිහි කිරීම හොඳට ශක්තිමත් කරන්න ඕනේ. දැන් අපි හඬ නගා යම් කිසි දෙයක් සජ්ජායනා කරනවා කියලා හිතමු. හඬ නගා සජ්ජායනා කරනවා වගේ සිතින් හඬ නැගින්නේ නැතත් හිතින් වේගෙන් ඒක සිහි කරන්න පුළුවන්. එතකොටයි අපේ හිතේ නීවරණෙ නැතුව අවදියෙන් සබා ගන්න පුළුවන් සිහිය. ඒ සිහිය අවදියෙන් කියනවා නම් පංච නීවරණ නැමැති සතුරන් අපව යට කරගන්නේ නැහැ. පංච නීවරණයන් එන්නේ නැත්නම් අපට එකම ආසනයේදී පුළුවනි ඔය කියන උග්ගා නිමිති, ප්‍රතිභාග නිමිති, එවාගෙම ප්‍රථම ධානාන්ද අරපණ උපදවන්න පුළුවන්. ඉතින් අපි දික් සසරදී මේවා අනන්ත ජාතිවල කරලා තියෙනවා. බුද්ධෝත්පාද කාලවලක් මේ වැඩලා තියෙනවා. ඉතින් බුද්ධෝත්පාද කාලය අපට අංග සම්පූර්ණ උතුම් සීලයක් ඇති බැවින් සීල ස්කන්ධයක පිහිටා සිටින බැවින් සැබෑ සම්මාදිට්ඨිය ඇති බැවින් සති සමාධි ඥාන ඇති බැවින් අබුද්ධෝත්පාද කාලයට වඩා මේ කාලයේදී අපට මේක වඩන්න පුළුවන්. මේ වඩන්න අපිට නැහැ කියලා කවදාකවත් සිහිණකින්වත් ප්‍රසිද්ධිය කිව්වේ. මේ වඩන්න පුළුවනි. මේකට අවශ්‍ය ගුරු උපදේශයක් අපේ උත්සාහයක් තමයි අවශ්‍ය වන්නේ. ඒක නිසා පංච නීවරණයන් තේරුම් අරගෙන
පංච නීවරණයන් හිතේ පහළ නොවන ඇතියට සිහිය පිහිටුවාගෙන මේ භාවනා වැඩිම කළ යුතු වෙනවා. අනිත් කාරණය මේ භාවනා වැඩිීමේදී මේක පෙර අපේ විපස්සනා භාවනාවත් එක්ක සංසන්දනය කරමින් යුගනත් වශයෙන් වැඩි වූ ක්‍රමයක් කවුරුත් පුරුදු කළදී ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණු මෙනෙහි කිරීමේදී සත්‍යයක් වෙනොත් ඇහෙනවා ඇහෙනවා මෙනෙහි කරනවා. වේදනාවක් දැනුනොත් වේදනාවක් වේදනාවක් මෙනෙහි කරනවා. හිත විසිරී ගියා නම් හිත විසිරෙනවා සිත දුවනවා මෙනෙහි කරනවා. නමුත් මේ කියන්නේ සමත භාවනානු යෝගයේදී ඒ විපස්සනා කිසිවක් නොකළ යුතුයි. ඒ විපස්සනා වශයෙන් අනුපස්සනා මෙනෙහි කරන්න කියොත් ආනාපාන සති සමාධියට කාලය මදි වෙනවා. ඒ සමාද වෙනවා. සමාත අවුරුදු ගානක් යා සමාධියක් ලැබෙන්නේ නැති වෙනවා. හේතුව විපස්සනා කළ යුතු අරමුණු බහුලයි. දොරටු හයකින් අපට අරමුණු ලැබෙනවා. ඇහැට පේන අරමුණු, කනට ඇහෙන ශබ්ද අරමුණු, එවාගෙම ගන්ධ අරමුණු, රස අරමුණු, ස්පර්ශ අරමුණු, සිතිවිලි අරමුණු, ඔයෙක් දේවල් අපට එනවා ගලාගෙන එනවා. ඒවා ඉතින් එකට අනුපස්සනා කරන්න ගියාම මේ සමත භාවනාවෙන් ලැබෙන්නේ තියෙන ඒකාග්‍රතාව නොලැබී යනවා. ඒ අනුපස්සනා කිරීමේ අවස්ථාව ඉදිරියට තියෙනවා. ආනාපාන සතියෙන් ධ්‍යාන හතර ලබාගෙන තවත් සමතිනම් ඉදිරියට තියෙන ධ්‍යාන සියල්ල සම්පූර්ණ කරගෙන විදර්ශනාවට හැරෙන්න පුළුවන්. ඒතකොට ඒ ඇහෙන පේන දේ පමණක් නෙමෙයි. මුළු පංචස්කන්ධේමත් බාහිර සීළු පංචස්කන්ධෙමත් අජ්ජත් බහිද්දා සීලුම නාම රූප ධර්මත් අපට විදර්ශනාවට පහසුවෙන් ගන්න පුළුවන්. හරියට දවල් කාලේ ඉර මුදුන් වෙලාවේ හාත්පස ආලෝකයේ තියෙන වගේ අපේ සිතේ ධ්‍යාන ආලෝකයේ පුරුදු කරගත්තාම අපට සීලුම නාම රූපයන් අතට ගත්ත නිල්ලිජනියක් වාගේ දකින්න පුළුවන්. අතේතර රේඛාවක දකින්න පුළුවන්. ඊටාම සියුම් රූප කලාප නාම කලාපව දකින්න අවස්ථාව ලැබෙනවා. නිසා දැම්මම විදර්ශනා කිරීම අවශ්‍ය නැහැ. දැන් තියෙන්නේ ඒ සෑම අරමුණක්ම ප්‍රතික්ෂේප කරලා ඒ ඇහෙන පෙනෙන දැනෙන හැම අරමුණක්ම ගණන් ගන්න නැතුව අපේ සතිය මනාව පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාස අරමුණෙහි හිත ඒකාග්‍රතාවට සමුනවා ගැනීම. මේක ඉතා වැදගත් කාරණයක්. දැන් බොහෝ යෝගාවචරයන් වහන්සේලාට ඒ විදර්ශනා ක්‍රමයේ ප්‍රගුණ වූ ඇති බැවින් නිතරම ඒ පැත්තට හිත නැමෙනවා. ආස්වාස ප්‍රස්වාස කරද්දී මෙනෙහි කරද්දී අර විදර්ශනාවට හිත වැටෙනවා. අපි ඒකෙන් වෙන් කර ගන්නට ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ උපදේශ වශයෙන් දීලා කියනවානේ කැමැති කැමැති වෙලාවක කැමැති කැමැති අරමුණක් ගන්න යෝගාවචරය සමර්ථ විය යුතුයි. ඒකනේ කැමැති කැමැති භාවනා කමඨානකට යෙදෙන්න සමර්ථ විය යුතුයි. එකක් පොදු කරන ඒකෙම ප්‍රතිකෙවීම නෙමෙයි. අවශ්‍ය වෙලාවට ඒක ගන්නවා. අවශ්‍ය වෙලාවට තවත් කමඨානක් ගන්නවා. ඒ විදිහට හැම කර්මස්ථානයකම ප්‍රගුණත්වය ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඉනිසාන රාහුල ස්වාමීන් වහන්සේට කර්මස්ථාන 7ක් උගන්වන්නේ, මේගේ ස්වාමීන් වහන්සේට කර්මස්ථාන 5ක් උගන්වන්නේ. ඒ යෝගාවචරයාට ඒ කමඨාන අවශ්‍යයි. හැබැයි ඒක කලවම් වන්නේ නැහැ. එකක් කනුවෙට ඒක පමණයි. අනිත් කලවම් වෙන්නේ නැහැ. අන්නේ විදිහට අපි පුරුදු වෙන්නට ඕන අපට ප්‍රගුණ වී තියෙන විපස්සනා භාවනාව ඒක නැවත අවස්ථාවක කරන්න ලැබෙනවා. දැන් තියෙන්නේ මේ සමත වශයෙන් මේ දිනු බලාපොරොත්තු වීම. ඒතකොට මෙන්න මේ ආනාපාන සති කර්මස්ථාන භාවනාවේ අනුපිළිවෙලින් මේ විදිහට වැඩුවා නම් තථා බුද්ධේන දේශිතා බුදුරජාණන් වහන්සේ දේශූ පරිද්දින් මේ ආනාපාන සතිය වැඩුවා නම් ආනාපාන චතුර්ථ ධ්‍යානෙම ලබන්න පුළුවන්. ආනාපාන චතුර්ථ ධ්‍යානෙන් නවතින්නේ දැන් අද මේ පවත්වාගෙන කමඨාන් පෙළේ පරමාර්ථය සියලුම අර්පණා කර්මස්ථාන ප්‍රගුණ කිරීම. ඒක යෝගාවචරයාට එක්තරා ධ්‍යාන ක්‍රීඩාවක් වගේ දැනෙන්න පුළුවන් ඉදිරියට. ඒ කියන්නේ දැන් මේ කමඨාන් පෙළ අපට ලබා දී වදාළ ඒ බුරුමරාට පා ආවුචිත්තල පබ්බත ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය ස්වාමීන් වහන්සේ උපදෙස් දෙන්නේ යෝගාවචරයන්ට ආනාපාන චතුර්ථ ධානයේ වඩලා ඒක හොඳට ප්‍රගුණ කරගත්තන් පස්සේ ද්වක්ඛින් සාකාරයට හැරෙනවා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් ද්වක්ඛින් සාකාරය බලන ඊළඟට තමාගේ අත්තික පංජරයේ දෙන දේශ අරමුණු කරගෙන ඇටසැකිල්ලෙහිලා පටික්කෝල මනසකාර ප්‍රථම අධ්‍යාන උපදෝ. ඒක හොඳට ප්‍රගුණ කරගත්තන් පස්සේ ඒ පටික්කෝල මනසකාරය අත්හැර දාලා ඒ
අට්ඨික සංඥා අට්ඨික පඤ්ඤරයෙහි ගෝධාතු වර්ණය අනුමුණු කරනවා. ගෝධාතු වර්ණය අනුමුක් කරගෙන ඊළඟට තමාගේ අට්ඨික පඤ්ඤරයෙන් ගෝධාත ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ නැහැ. ඒක නිසා බාහිර පුද්ගලයන්ගේ ඒ අට්ඨික පඤ්ඤර අනුමුණු කරනවා. ඉතින් දහ දිනකගේ විතරයට අධිහාරි පිරිසකගේ ඇට සැකෙල්ල දෙපතුලේ පටන් ඉසුදාක්වා බලමින් ඒ තමන් යට සැකෙල්ලත් ඒ අනිත් ඇට සැකෙල්ලත් එක්කාසු කළ පිටින් ඉදිරි පිටට අරගෙන ඕදාතු කසිනේ වඩන ඕදාතු 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 ඒ වැඩිමේදී මුලින්ම උග්ඝා නිමිත්ත පහළ වෙනවා. දැන් මුලින් යෝගාවචරයා චතුර්ථ ඥානලාභී බැවින් ඒකා පහසු වෙනවා. නැවත ස්වල්ප වේලාවකින් එකම ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. ප්‍රතිභාග නිමිත්ත අරමුණු කොටගෙන ආනාපාන සතියේ මෙන්ම ධ්‍යාන හතරක් අනුපිළිවෙලින් වර්ධනය කරන වඩන. එයින් නවතින්නේ ඊළඟට යෝගාවචරයා මෛත්‍රී කර්මස්ථානයට හැරෙනවා. මෛත්‍රී කර්මස්ථානි තියෙනවානේ ධ්‍යාන තුනක් බැගින් උපදවන්න සීමා සම්භේදී කරන. සීමා සම්භේදී කළ ධ්‍යාන සියල්ල මෛත්‍රී ධ්‍යාන ඕදිසෝ අනෝදිසෝ වශයෙන් වඩන. ඒක සියල්ල සම්පූර්ණ කළ කැමතිනම් කරුණා බ්‍රහ්ම විරමිත. තීන් ධ්‍යාන තුන තුන. ඊළඟට මුදිතා බ්‍රහ්ම විරමිත තීන් ධ්‍යාන තුන තුන. උපේක්ඛා බ්‍රහ්ම විරමිත තෙහි හතරවෙනි ධ්‍යාන. මේ බ්‍රහ්ම විහාර භාවනාවෙන් කර්මස්ථාන සම්පූර්ණ කරනවා. අර්පණ කර්මස්ථාන. ඊළඟට අසුභ කර්මස්ථානට හැරෙනවා. ඒ කියන්නේ උද්දුමාතකාදී අවිඥානික අසුභ ප්‍රථම ධ්‍යාන 10 උපදව. තවදුරට යෝගාවචරයාගේ හිතේ ශක්තිය ඇතොත් වර්ණ කසින වශයෙන් කසින වඩන. ඒ වගේම බුද්ධ කසින වඩන. ආලෝක කසින ආකාශ කසින. මේ විදිහට අනුපිළිවෙලින් සියලුම කර්මස්ථාන අර්පණා කර්මස්ථාන 30ම ප්‍රගුණ කරගන්න පුළුවන් වෙනවා. තවදුරට අරූප සමාප්‍රත්‍යයට හැරෙන්නත් උපදෙස් ලැබෙනවා. ඉතින් මේ විදිහට සියලුම සමත භාවනාව නිමකලයන් පස්සේ යෝගාවචරයාට උපදෙස් දෙන්නේ ධාතු කර්මස්ථාන යැයි. ඒ ධාතු කර්මස්ථානිය තුලින් ආධ්‍යාත්මික සතර ධාතු අරමුණු කොට ආධ්‍යාත්මික සතර ධාතු හා ආකාශ ධාතු අනුව භූත කලාප වෙන් කරගන්න සමර්ථ වෙනවා. ඊළඟට බාහිර පුද්ගලයන්ගේ ඒ වගේම సంతානවල සතර ධාතු මුල් කොට ඇති රූප කලාප වෙන් කරගන්න. ආධ්‍යාත්මික බාහිර රූප පරිග්‍රහණය කරලා ඊළඟට නාම ධර්මයන් පරිග්‍රහණය කරගන්න. ඉතින් නාම ධර්මයන් තමයි හුරුදි වස්තුවේ හිතින් අරමුණු කොට හුරුදි වස්තුවේ සිත් උපදින හැටි අරමුණු කරනවා. ඒ වගේම මේ චක්ෂුද්්වාර සෝතද්්වාර ආදී දොරටු පහේමත් ඒ සිත් උපදින හැටි අරමුණු කරනවා. චිත්ත වීති වශයෙන් සිත් පහළ වෙද ඇති ඒ එක එක චිත්තයක ඡයසික ධර්ම සම්ප්‍රයුක්ත වෙන ඇති ඔක්කොම බලන්න. ඉතින් මේ විදිහට බාහිර පුද්ගල సంతානවල චිත්ත ඡයසික ධර්මයන් අරමුණු කරනවා. ඒ වගේම ඒ නාම රූප දෙක සියල්ල පරිග්‍රහණය කලන් පස්සේ අතීතයටත් අනාගතයටත් ඉත යවමින් නිසැ හැටියට අතීත අනාගත නාම රූප සියල්ල සම්පින්දණය කොට දැක ගන්න. නාම රූප පරිග්‍රහණය කළා. එහි තියෙන ලක්ෂණ සස පච්චුපාඨාන පදට්ඨාන පරිග්‍රහණය කරලා ඒ වාගේ හේතුඵල සම්බන්ධතාවන් ප්‍රතිසම්පාදේ පරිග්‍රහණය කරලා ඒ වගේම අතීත භවය අනාගත භවය පවා බලලා මේ විදිහට තුන් කාලයකම සම්බන්ධ ස්කන්ධ පංචකයනු නාම රූප පරිග්‍රහණයක් එවැගේම හේතුඵල සම්බන්ධතාවෙන් ප්‍රතිසම්පාද පරිග්‍රහණයක් කළයි ඊට පස්සේ උද්‍යව්‍ය ඥානෙට හැරෙන්නේ. ඉතින් මේවා එකින් එකට වඩන්නට යාමෙන් යෝගාවචරයාට පුදුමාකාර ආධ්‍යාත්මික දියුණුවක් දක්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයෙහි අපි මොනතරම් සංසාරයේහි අතරමං වී සිටියාද අද තමයි නිවන් මඟ නියම විදිහට අපි ගමන් කරන්න කියලා තමට පුදුමාකාර සම්පාදනයක් සොන්නසක් ඇති කරගන්න පුළුවන්. එතමනක් නෙමෙයි ආධ්‍යාත්මික සංතානික 1500ක් පමණ මේ කෙලෙසුන්ගේ තදංග විස්කම්බන වශයෙන් යටපත් වීම නිසා ජීවිතයේ හරියට අරහත්ත්වයටපත් වුණා වගේ නික්ලේශී ගතියක් විතර දැනෙන්න පුළුවන්. ඒ නික්ලේශී වුණා නෙමෙයි නමුත් නික්ලේශී බාට යන මාර්ගයේ ගමන් කරන අවස්ථාවක්. මේ විදිහට උද්‍යාව්‍යේ ඥාන භංග ඥාන ආදී අනුපිළිවෙලින් විපස්සනා ඥාන වඩන යෝගාවචරයාට තමාගේ හේතු සම්පත් තිබුණා නම් ඉන්ද්‍රිය බල බොජ්ජංග මග්ගංග විෂද සුවිෂද පාඩ සම්මුණා නම් ඒ ආනාපාන සතියෙන් ආරම්භ කරගන්නා ලද
මේ සමත භාවනා විපස්සනා භාවනා අභිවර්ධනය වී මාර්ගඵලාබෝධින් ශාන්ත නිවන සාක්ෂාත් වෙනවා. එනිසායි ලෝතුරා බුදුරජාණන් වහන්සේ උපදිස්ත්‍ය වදාළේ මේ ආනාපාන සතිය වැඩීමෙන් සතිපට්ඨාන සතර වැඩෙනවා. සතිපට්ඨාන සතර වැඩීමෙන් බොජ්ජංග ධර්ම හත වැඩෙනවා. බොජ්ජංග හත වැඩීම නිසා විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් වෙනවා කියන එක උන්වහන්සේ දේශනා කළා. ඉතින් මේ අනුව සලකා අපේ ජීවිතයෙන් ගන්න තියෙන උසස්ම අර්ථය මේකයි කියලා තීරුම්ගෙන අපි ලබාගත් ශ්‍රේෂ්ඨ ශාසනික ප්‍රෞර්ජා උපසම්පදා භූමියේ පිහිටා අපට මේ ලැබුණු උතුම් කමතහම් පෙළ අත් නොහැර දැන් ඉතින් හෙට දවසේ කමතහම් අපි නවත්වනවා නෙමෙයි නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. නිසා දිගට තමන් ඉන්නේ තැන්වල මේ කමතහම් පෙළ වඩන්නට අපි අපේක්ෂා කරමු, බලාපොරොත්තුමු, අදිෂ්ඨාන කරගනිමු. එතකොට එයින් අප ලබාගත් බුද්ධ ශාසනයෙන් නිම ඵල නෙලාගත්තා වෙනවා. එකමනක් නෙමෙයි අද කාලේ මේ ධ්‍යාන මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක් අයුතු අයසා සිටිවිලි සිටිනවා කතා කරනවා. ඒ අයට බුද්ධ ශාසනයේ නෛර්යාසත්වයේ වටහා ගැනීමටත් මේක හේතු වෙනවා. ඒ මොකද අපේ පූජනීය පණ්ඩිත ස්වාමීන් වහන්සේත් පූජනීය බහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේත් මේ යෝගාස්ම ශාස්ත්‍රාණමෙති උතුම් වැඩපිළිවෙලක් පටන්ගෙන වදාළේ ශීක්‍රියෙන් පිරිහෙන ප්‍රතිපත්ති ශාසනය රැකගෙන ධ්‍යාන මාර්ගඵලාභින් ඇතිකරගෙන බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමේ පරමාර්ථයමයි. එනිසා ඒ ලෞකික අපේක්ෂාවන්ගෙන් තොරව ලෝකෝත්තර පරමාර්ථයන් සිටී දරාගෙන පටන්ගත් මේ සසුන් වැඩපිළිවෙලට උරදී ලයදී ඇතුළත් වී සිටින අප සෑම දෙනාම මේ ලබාගත් උතුම් ප්‍රෝජා ජීවිතයෙන් සසුන් පිළිවෙත් ජීවිතයෙන් නෙක්ඛම්ම ජීවිතයෙන් නිම ඵල නෙලා ගැනීමට අපි විශේෂයෙන්ම අදිෂ්ඨාන සබා ගනිමු. දැන් ඒ අනුව අපි පේලියට දින 22ක් මේ උතුම් වැඩසටහන ගෙනාවා. නමුත් අපේ ජීවිතාන්තය දක්වා මේ වැඩසටහන තුළින් ඵල නෙලන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද මෙතෙක් දවස් අප රැස් කරගත්තා වූ මේ නිර්වාණගාමිනී ප්‍රතිපත්ති සම්භාරය ලෝකයටම පිහිට වෙන ලෝකාල වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම මූලයේ උතුම් බුද්ධ පූජාවක් බවට පැමිණේවා. සපරියාප්තික නවලෝතුරා ශ්‍රී සද්ධර්ම දාස්මී දිනේ ධර්ම පූජාවක් බවට පැමිණේවා. අෂ්ටාධි පුඤ්ඤල මහා සංඝරත්නය දිනේ සංඝගත දක්ෂිණා පූජාවක් වැනි වේවා. ඔබට මඟඵල නිවන් සඳහා උපකාර වන කල්යාණ මිත්‍ර ගුරු උතුමන් ඉදිරියේ ගුරු පූජාවක් බවට පැමිණේවා. පිරිහියන බුදු සසුන නොපිරිහි අවුරුදු 5000ක් පැවැත්මට අපේ මේ ප්‍රතිපත්තියේ ධර්ම බලයක් බවට පත් වේවා. නමින් ඔබවක්්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්ධු මිත්‍රාදී සකල ඥාතු වර්ගයා අපට සිව්පසයෙන් අපූපකාර කොට තබා පරලුවගේ දායක කාරකාදීන්ටත් මේ කුසල සම්භාරයේ නොවි ලෝතුරා සූපිණිස වේවා. ආරක්ෂක දෙවිදේවතා මඬුල්ලද මේ කුසල් අනුමෝදන් බුදු සසුනේ චිරජීවනයේට වැඩි වැඩියෙන් දේවාරක්ෂාවද සලසා දෙත්වා. පැතුම් බෝධි වලින් ශාන්ත නිවන් සුව ලබත්වා. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් අපට මේ නිවන් මඟ ආලෝකමත් කොට දී වදාළ අතිපූජනීය පණ්ඩිත මාහිමියන් වහන්සේට නිරෝගී සැප බල ඇතුව අපවැනිසේ දහස් ගණන් කුලදරුවන්ට නිවන් මඟ දක්වනු පිණිස 120 වසරකට වැඩි කලක් දීර්ඝාසයේ සම්පත් ලැබේවා. බුදු සසුනේ චිරජීවනයේ සඳහාම උපකාරී වූයේ මහෝත්තමයන් වහන්සේ තුතුන් ලෝතුරා බුදුබවමත් වේවා. අපට මේ කමතහම් පෙළ සරලව එවාගේම පැහැදිලිව උගන්වා වදාරන අපේ පූජනීය පා අවසයාඩෝ ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැනට තියෙන රෝගාබාධ සියල්ලම සංසිඳී නිරෝගී සැප බල ඇතු 120 වසරකට වැඩි කලක් දීර්ඝව ලැබේවා. ඒ මාහිමියන් වහන්සේ දෙපැතු බෝධියකින් අමා මහ නිවන් සුව අත්පත් වේවා. එවාගේම අපේ සිව්පස දාන දායක කාර්යකාදී සත්පුරුෂ මඬුල්ලට අවීචේ පතම් භවාග්‍රේ දක්වා තිස්සේ භූමිතල වාසීන්ට දස දිශා වාසීන්ට සමස්ත ලෝක වාසීන්ට මේ කුසල සම්පත්තිය අත්පත්ව ඒ සෑම දිනාටම නොවි ලෝතුරා සූතිනි වේවා. අපේ මේ ප්‍රියශීලී සීනු සබ්‍රහ්මචාරීන් වහන්සේලාට උපාසක මහතුරුන්ට උපකාරක සමට මේ උතුම් භාවනා කමඨාම් පෙළ තව තවත් අභිවර්ධනය කර ගැනීමට ශක්තිය බලය ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශිර්වාදේ ආයු වර්ණ සැප බල ඥාන සති සමාධි ඥාන
ගුණ නුවණ තව තවත් මුදුන්පත් වේවා. එමඟින් ධ්‍යාන සමාධි සමාපත්තිය අභිඥා බල විපස්සනා ඥාන පිළිවෙලින් සතු අධිගම බෝධියාණන් සාක්ෂාත් කර ගැනීම දක්වා හේතු වාසනා වේවා. ත්‍යාග ප්‍රාර්ථනා කරමු.